නවා ගුණවර සත්පුරුෂ පින්වත්නි, පළමුවෙන්ම තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට සාදුනාදිය පවත්වා නමස්කාරය කියන පංචශීල සමාදන් වන්නට අවසරයි සංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉදිරින ගමනං සම්පුන්නං පරමභන්ති පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුස්තාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුස්තාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමීරය මච පමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච පමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය ආර්ගපල ආර්ගපල ඉවං අවබෝධ වීම පිණිසම ඉවං අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා ත්‍රිදින සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම භන්ති සතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවි අද පින්වත්නි 41 පාඩමයි මේ ආරම්භ කරන්නේ. මේ වෙනකොට ඔයතු බොහෝ දුර ගමනක් ඇවිල්ලා දැන් හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ. අද මේ අභිධර්ම පාඩමට ධර්මදාන දායකත්වයේ දරනවා පින්වන්ත අපි එඩුබාහි පදිංචි ධම්මේ කමගේ මහත්මාන සහේ දයාබර මහත්මිය සාති ගමගේ මහත්මිය ඒවාගේම අපි අපරැතිේ පඥාසාර ගුණ හාමුදුරන් වහන්සේ අදත් අපිට පූර්ණ සහයෝග ලබා දෙන්නේ ඉබෙහෙලින් කටයුතු සිද්ධ කරනවා. සත්පුරුෂ පින්වත්නි, මේ වෙනකොට ඔයතු කොහොමද මාර්ගඵල ලබන කෙනෙක්ගේ අභිඥා ලබන කෙනෙක්ගේ ඒක සිද්ධ වෙන්නේ කියන තැන දක්වාම ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. අද තියෙන්නේ අභිඥා උපදවා ගන්න අයගේ චිත්ත වීතිවල හැටි, ඒ වගේම මාර්ගඵල උපදවා ගන්න පින්වතුන්ගේ සිත්වල ස්වභාවය ගැන දැනගන්න. දැන් අද 41 වෙනි පාඩම් පිළි ගන්න කවුරුත් පින්වත්නි, මේ ලෝකෙ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. අභිඥාවලදී අපි කතා කරන මන්ද ප්‍රඥා, තික්ක ප්‍රඥා කියලා. තික්ක ප්‍රඥයෝ කියන්නේ පින්වත්නි තීක්ෂණ නුවණක් තියෙන, වහා සිත එකඟකර ගන්න ශක්තියක් තියෙන පුද්ගලයෝ. එතකොට තීක්ෂණ නුවණක් තියෙනවා, ඒ වගේම වහා සිත එකඟ කර ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මන්ද ප්‍රඥෝ කියන්නේ මන්ද නුවණක් තියෙන අය. මන්ද නුවණක් ඒ ඇයට තියෙන්නේ වහා සිත එකඟ කර ගන්න ඒ ඇයට ශක්තියක් නැහැ. දැන් ඔය හේතු මන්ද ප්‍රඥෝද තික්ක ප්‍රඥෝද කියලා ඔබම තීරණය කරන්න ඕන. එතකොට මන්ද ප්‍රඥෝ තික්ක ප්‍රඥෝ කියලා කොටස් දෙකක් ඉන්නවා. මේ අයගේ මන්ද ප්‍රඥෝ කියලා කියන්නේ පින්වත්නි, හිත වහා එකඟ කර ගන්න අපහසුයි, ඒ අයගේ නුවණක් මද නුවණක් තියෙන්නේ. තික්ක ප්‍රඥෝ කියලා කියන්නේ තීක්ෂණ නුවණක් ඒ අයට තියෙනවා, හිත එකඟ කර ගන්නට ඒ අයට ශක්තිය තියෙනවා, වහා සිත එකඟ කර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙන්නගෙන් තික්ක ප්‍රඥාව තියෙන කට්ටියට, ඒ කියන්නේ වහා සිත එකඟ කර ගන්න පුළුවන් තීක්ෂණ නුවණක් තියෙන අයට පින්වත්නි, අභිඥා චිත්ත වීති වලදී පරිකරම හිත ඇති වෙන්නේ නැහැ. අපි ගිය පාඩමේදී ඉගෙන ගත්ත මේකේ මුල් කොටස දැන් ඒ නවත්වපු තැන ඉඳන් ඉතුරු ටික මේ කියලා දෙන්නේ. ගිය පාඩමේදී මතක ඇති පින්වත්නි, අර්පණා ජවන සම්බන්ධව ඉගෙන ගත්ත ඊට කලින් පාඩමත් මේකට සම්බන්ධයි. කාම ගෝත්‍රයේ පුතක් ගැන ගෝත්‍රයේ ගැන අපි කියලා දුන්නා. ඒ වගේම ධ්‍යාන ගැන, ගෝත්‍ර ගූහිත ගැන, පරිකාරම උපචාර අනුලෝම වලි කියන නම් වලින් හඳුන්වන ඒ කාමාවචර සිත් ගැන, ඒ වගේම නීවරණාදී නැති කරගෙන එන ආකාරයෙම අපි ගිය පාඩමේදී කියලා දුන්නා. පින්වත්නි, මෙන්න මේ දෙන්නගෙන් තික්ක ප්‍රඥා, මන්ද ප්‍රඥා කියන දෙන්නගෙන් තික්ක ප්‍රඥා කියලා කියන ඒ වහා සිත එකඟ කර ගන්න පුළුවන් තීක්ෂණ ප්‍රඥාවක් තියෙන කට්ටියට පරිකරම හිත් ඇති වෙන්නේ නැහැ. ඒ ඇයට ඇති වෙන්නේ පින්වත්නි, භවාංග චලන, භවංග පච්චේද, මනෝද්වාරා වචන හිත්වලට පස්සේ උපචාරය, අනුලෝමය, ගෝත්‍රභූ කියන නම් වලින් හඳුන්වන සිත් තුන. මේ විදිහට පින්වත්නි ඒ ඇයට භවංග චලනේ, භවංග පච්චේදේ, මනෝද්වාරා වචනය, ඒ වගේම උපචාරය, අනුලෝමය, ගෝත්‍රභූ කියන නම් වලින් හඳුන්වන මෙන්න මේ සිත් ටික තමයි ඇති වෙන්නේ තික්ක ප්‍රඥාට ප්‍රබල නුවණක් තියෙන වහා සිත එකඟ වන අයට අභිඥා උපදවා ගන්න වෙලාවේදී. දැන් මෙතන පල්ලිහාමම මේ චිත්ත වීතිය දාලා තියෙනවා. එතන දැන් ඔයාට දැන් මේ මොහොතේ ඉඳන් හම්බ වෙනවා අර කලින් ඉගෙන ගත්ත චිත්ත වීති වලයි හඳුන්වපු නම් වල පින්වත්නි, උයන්නේ කිව්ව එකේ උපචාරයේ අනුලෝම ගෝත්‍රභූ ආදී නම් වලින් කිව්ව ටික දැන් මෙතන ඔයාට හම්බ වෙනවා.
කලින් කටපාඩම් කරගත්තා. ඊට පස්සේ තික්ක ප්‍රඥාට ඇතිවන අර්පණා චිත්ත වීතිය භවාංග චලනය ඒ වාගේම භවංග පච්චේතය ඒ වාගේම පංච මනෝ ద్వාරා වචනය පංච ద్వාරා වචනය ඇති වෙන්නේ නැහැනේ මනෝ ద్వාරා වචනය ඊට පස්සේ පින්වර්ති අනුලෝමය උපචාරය ඇති වෙන අනුලෝමයට කලින් උපචාරය ඊට පස්සේ අනුලෝමේ ඊළඟට ගෝත්‍ර ගුහිත් අන්න ඊට පස්සේ තමයි ධාන හිත ඇති වෙන්නේ ඒ කියන්නේ මුලින්ම නයන්නේ කියවෙන්නේ භවංග චලනේ ඊට පස්සේ භවංග පච්චේදය ඊළඟට පින්වත්නි මනෝ ద్వාරා වචනය ඊළඟට මනෝ ద్వාරා වචනින් පස්සේ උපචාරය අනුලෝමය ගෝත්‍ර භූ කියන ඒ හිත් ඇති වෙනවා ඒ විදිහට ධාන සිත් ඇති වෙනවා තික්ක ප්‍රාප්තියින්ට තික්ක ප්‍රාප්තියක් වෙන්න නම් ඒක තීක්ෂණ නුවණක් තියෙන කෙනෙක් වෙන්න නම් වහාසිත එකඟ වෙන කෙනෙක් වෙන්න නම් කලින් දීර්ඝ සංසාරේ දසපාරමිතා ආදී හොඳට සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක් වෙන්නට ඕනේ දසපාරමිතා උපපාරමිතා කර්මත්ත පාරමිතා ආදී සම්පූර්ණ කරගෙන ආපු තික්ක ප්‍රඥාට තමයි පින්වත්නි මෙන්න මේ කියන ඒ මේ සුවසේ පහසුවෙන් අර්පණා චිත්ත වීතිය ලබා ගන්න පුළුවන් වෙන්නේ මන්ද ප්‍රඥෝ දසපාරමිතාදී පුරාගෙන ආවට ඒ ඇත්තන්ගේ තාම හේතු සම්පත් දුර්වලයි හේතු සම්පත් තාම මුහු පුරා ගිහිලා නැහැ ඒ නිසා ඒ මන්ද ප්‍රඥෝ ධානාදී උපදවා ගති ඒයට පරිකර්මයක් වෙනවා පරිකර්මයේ උපචාරයේ අනුලෝමය ගෝත්‍ර භූ කියන මේ සිත් හතරම ඒයට පහළ වෙනවා පරිකර්මී පහළ වෙනවා උපචාරයේ පහළ වෙනවා අනුලෝමයේ පහළ වෙනවා ගෝත්‍ර බුහිත පහළ වෙනවා ඒ විදිහට පින්වත්නි ඒ අයගේ චිත්ත වීතිය නයන්නේ කියන්නේ භවංග චලනේ දයන්නේ භවංග පච්චේදය මයන්නේ මනෝ ద్వාරා වචනේ ඊට පස්සේ පරිකර්මය උපචාරයේ අනුලෝමය ගෝත්‍ර බු ධානය දැන් අපි පින්වත්නි ධ්‍යාන උපදවා ගන්න විදිය අප මතක් කරගමු කෙටියෙන් මතකනේ රූපාවචර සිත් ගැන උගන්වද්දී ධ්‍යානය ගැන ඔය ඇත්තන්ට මම හඳුන්වලා දුන්නා ලක්කන උපනිච්ඡානිය ආරම්භන උපනිච්ඡානිය කියලා පින්වත්නි ඒ ආකාරයට අරමුණ ඔස්සේ හිත දියුණු කරගන්න එන හිත දියුණු කරගෙන එන උදවිය ධ්‍යාන ලබා ගන්නවා දැන් මේ පාඩමට එන්න කලින් අපි කලින් කිව්ව ටික මතක් කරගමු. අභිඥා උපදවා ගන්න පුද්ගලයෝ කී ආකාරයක් වෙනවද? අභිඥා උපදවා ගන්න පුද්ගලයෝ කී ආකාරයක් වෙනවද? දෙආකාරයක් වෙනවා. ඒ දෙආකාරය කියන්න බලන්න. ඒක්ෂණ ප්‍රඥා මන්ද ප්‍රඥා තීක්ෂණ ප්‍රඥය මන්ද ප්‍රඥය තීක්ෂණ ප්‍රඥය හඳුන්වන්න කවුද තීක්ෂණ ප්‍රඥය? තියුණු නෝනක් ඇති සිත ධානයකට වහාම සමවදින්න පුළුවන් පුද්ගලයෝ නෝනක් තියෙන වහා සිත එකඟ කරගන්න පුළුවන් අය මන්ද ප්‍රඥය කියන්නේ ඒ තරම්ම තියුණු නෝනක් නැති ධානයට සමවදීමට අපහසු වෙලා ගන්න අරතරන් තියුණු නුවණක් නැහැ වහාසිත එකඟ කරගන්නට හැකියාවක් නැති කට්ටිය මන්ද ප්‍රඥාව වෙනවා එතකොට තික්ක ප්‍රඥයින්ගේ අර්පණා චිත්ත වීතිය නයන්නේ කියන්නේ මොකද්ද භවංග චලනය දයන්නේ භව පච්චේදය මයන්නේ මනෝ ద్వාරය උයන්නේ උපචාර උපචාර නුයන්නේ අනුලෝමය ගෝයන්නේ ගෝත්‍රබු ගෝත්‍රබු ධායන්නේ ධානයි එතකොට ගෝ කියනකොට ගෝයන්නේ ගෝත්‍රබු කියද්දි අපි ගෝත්‍ර දෙකක් ගැන කිව්ව මොනවද ඒ ගෝත්‍ර දෙක කාම ගෝත්‍රය පෘථග්ජන ගෝත්‍රය කාම ගෝත්‍රයට අයිති වෙන්නේ කවුද සෝවාන් ඉඳලා අනාගාමි වෙනකන්
Kama bumi mana bahasa karena satu kian aku kama bumi kia tiro ada. Ekolahai. Mana ada kama bumi ekolahai. Apaya hatarai manusia lokai divya lokai. Apaya hatarai manusia lokai divya lokai. Lokai yang namkala ni berapa ni? Chatur. Chatur Maharaj saya. Api dengan dia nu pada wajan ini dia matakai ni ada pada media kita dulu tamangi bawa na arumna tik dia nu pada wajatihki bawa na making parikari maya udgahani miti eva game pada wajan ini pahukalu upacara samadhi itu inno na upacara samadhi itu abit Impasse pingat ni, dianu pertama kali na. Pertama dianu, evi dia na laba kat tera passe. Pertama dianu labi yoga avacere ya, e dianu ye, panca wasita weng, purudu keragana tu one. Itu kota dutiya dianu ye kianna pulua. Madegi na panca wasita we katupadang keragata, panca wasita we paraveni ku mukadde. Awajen na wasita we, deveni ye ke. Sama wajah. Wasita we tumani eka adittana wasita we hataravani eka uttana wasita we passani eka paccaveka wasita we hondata mataka tiyenona kalin oy tika oba me matakeeta gatta palaveni eka mokadda aditta wajana avajana wasita avajana deveni eka Sama apa jenis wasita? Minne mi awajin wasita bi kianne mukadde samapajin wasita bi kianne mukadde adittana wasita bi kianne mukadde uddana wasita bi kianne mukadde paccivikana wasita bi kianne mukadde kiyala adu oyattanta man dharma desana karanne pinwathni maharagama indala maharagane borless kamiy neida etakotte den dharma desanawak karala awasan vela e dharmasane negatin nathu etana indama thamai oyattanta me paadama karanne darugoth innama hondai etakotte pinwathni den e sitwala api prathama dhyana hita upadawa gaththama pertama tiada, sehingga upadawa gatte yoga avacharya, dewani tiada aneka yannya tekali, pingwatni, awajina wasita ave, samapajina wasita ave, adittana wasita ave, uttana wasita ave, paccavekana wasita ave, kiyana menne me passa akariyata me tamam purudu puhunu karagaththama tamai dutiya dhyana upadawa ganna puluwankama labenne. Pingwatni ඒ දෙවෙනි ධානසිත හට ගන්න චිත්ත වීතියේ මුලින්ම බවාංග චලනයේ බවාංග පච්චේදේ මනෝද්වාර වචනේ පරිකාරමේ උපචාරයේ අනුලෝමේ ගෝත්‍රභූ කියන හිත් ඇතිව නැතුව ගියාට පස්සේ අර විචාර පීත සුඛේකාගතා කියන
ධ්‍යාන අංග හතරින් යුක්ත ဒုတိය ධ්‍යාන අල්පනාහිත එකපාරක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ චිත්ත වීති අවසන් වෙනවා. දැන් අර මුලින් කිව්වා වගේම තමයි. පළවෙනි චිත්ත වීති වගේම මේ ටික තේරුම් ගන්න. ඒ තමයි අපි මෙතන මේ මේ මම ඊ අකුරු ටික දැම්මේ නැහැ පළවෙනි කී තියෙන හින්දා භවාංග චලනේ භවංග උපච්ඡේදේ මනෝද්වාරා වචනයේ පරිකර්මයේ උපචාරයේ අනුලෝමී ගෝත්‍ර වූ කියන හිත් ඇතිව නැතුව ගියාට පස්සේ පින්වත්නි ඒ විචාර පීති සුඛ ඒකාගතා කියන ධානාංග හතරින් යුත් ဒုတိය ධාන අර්පණා හිත එකපාරක් ඒ චිත්ත වීති ඇති වෙනවා. ජා කියන එකෙන් අපි ဒုတိය ධානයක ගන්නට ඕන. ඒ කියන්නේ න ද ම උ නු ගෝ ජා කියන විදියට හරි න ද ම ප උ නු ගෝ ජා කියන විදියට හරි මේ චිත්ත වීතිය තේරුම් ගන්න. මේ විදියට පින්වැඩි තුන්වැනි චිත්ත වීතියක් ඔය විදිහමයි. හතරවැනි චිත්ත වීතියක් ඔය විදිහමයි. පස්වැනි චිත්ත වීතියක් පින්වත්නි ඔය ආකාරයෙමයි ධාන පිළිවෙලින් උපදවා ගන්න. අරූපාවචර ධ්‍යාන පංචම ධ්‍යාන වලටම තමයි අපි ගණන් ගන්නෙ. මතකනේ අපි අරූපාවචර ධ්‍යාන ගැන කියද්දි ඒකත් පංචම ධ්‍යාන විදිහටම ගණන් ගන්න බව කිව්වා. ඒ තියෙන උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග දෙක තියෙන හින්දා තමයි පංචම ධ්‍යාන විදිහටම ඒක ගණන් ගන්නෙ. ඒ ධ්‍යාන වලට පස්සේ එක ධ්‍යාන අංගයකට එක පත්‍යවේක්ෂා ජවන වීතියක් හම්බ වෙනවා. අර කිව්ව ප්‍රථම ධානයේ ဒုတိය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානයේ පංචම ධානයේ කියන ඒ ධානවලට පස්සේ ධාන අංගයකට එකපත්ති වේක්ෂා ජවන වීතියක් හම්බ වෙනවා. ධාන අංගයකට අංග එකකට. එතකොට භවාංග චලනේ භවාංග පච්චේදේ මනෝද්වාරා වචනේ කියන හිත් තුන ඇතිව නැතුව ගියාට පස්සේ ඥාන සම්පයුත්ත මහා කුසල්සිත හතරෙන් එක ජවන්සිත විදිහට ඒ ධාන අංගයක් අරමුණු කරගෙන පස්පාරක් පිළිවෙලින් ඇතුව නැතුව යනවා. මෙතෙන්දී ඇති වෙන්නේ පිග්වර්ත්නි ඥාන සම්පයුත්ත මහා කුසල්සිත හතරෙන් එක. අට මහා කුසල්සිත වලින් ඥාන සම්පයුත්ත මහා කුසල්සිත හතරෙන් එක මෙන්න මේ අංගයන් ප්‍රතිවේසා කරමි. පින්වත්නි ජවන් විදිහට ඒ ධාන අංගයක් අරමුණු කරමින් පස්පාර පිළිවෙලින් ඇතුව නැතුව යනවා. පස්වන ජවනයේ පස්සේ භවාංග පතනිය සිද්ධ වෙනවා. එක පත්‍යවේක්ෂා ජවන වීතියක් අවසන් වෙනවා. එතකොට පස්වන ජවනයේ පස්සේ භවාංග පතනිය සිද්ධ වෙලා එක පත්‍යවේක්ෂා ජවන චිත්ත වීතියක් අවසන් වෙනවා. මේ විදිහට පින්වත්නි සියලුම ධාන අංග අරමුණු කරන පත්‍යවේක්ෂා ජවන වීති ඒ ධාන වලට පස්සේ පහළ වෙනවා. හැම ධාන අංගයක්ම පින්වත්නි අරමුණු කරමින් පත්‍යවේක්ෂා ජවන චිත්ත වීති පහළ වෙනවා. ඒක මතක තියාගන්න. දැන් අපි අභිඥා මේ ධාන උපදවා ගන්න අර්පණා චිත්ත වීති ඉගෙනගෙන අවසන් ඊට පස්සේ ඉන්නේ මාර්ග චිත්ත වීති වලට. පින්වත්නි ලෝකෝත්තර මාර්ග හිස් සහ ඵලසිත් උපදින චිත්ත වීති මාර්ග චිත්ත වීති විදියට හඳුන්වන්නේ. ලෝකෝත්තර මාර්ග සිත් සහ ඵලසිත් උපදින චිත්ත වීති මාර්ග සිත් විදියට හඳුන්වනවා. දැන් ඔයයන්ට මේ පාඩමේදී මතක් වෙන්න ඕන අර අපි සිත් 89 දී උගන්නතු ඒ ලෝකෝත්තර සිත් 8යි ඒ වගේම ඒ ලෝකෝත්තර සිත් 40ක් වන ආකාරයයි. ඒ ටික දැන් මතක් කරගන්න ඕන. එක පුද්ගල సంతානයක මේ මාර්ග චිත්ත වීති හතරක් ඇරෙන්න ඒකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති වෙන්නේ නැහැ. සංසාරයේ සල්සාර ඕනෑම දෙවි කෙනෙක්ට ඇති වෙනවා නම් කවදාද ඇති වෙන්න ඕන මාර්ග සිත් හතරක්. ඕනෑම බ්‍රහ්මයෙක්ට ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ මාර්ග සිත් හතරක්. ඕනෑම මිනිසෙකට ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ මාර්ග සිත් හතරක්. ඔබ දන්නවා සතර අපාය දිහේතුක අහේතුක සුගති සංසුග නිවීමපත්ති ලැබුවාට මාර්ග සිත් ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට මාර්ග චිත්ත වීති හතරක් හම්බ වෙනවා. ඒ තමයි සෝවාන් මාර්ග චිත්ත වීතිය, සකදාගාමි මාර්ග චිත්ත වීතිය, අනාගාමි මාර්ග චිත්ත වීතිය, අරහත් මාර්ග චිත්ත වීතිය කියලා.
කියන්න බලන්න පළවෙනි මාර්ග චිත්ත වීතිය සෝවාන් මාර්ග චිත්ත වීතිය දෙක සකදාගාමි මාර්ග චිත්ත වීතිය තුන අනාගාමි මාර්ග චිත්ත වීතිය හතර අරහත් මාර්ග චිත්ත වීතිය දිව්‍ය ලෝකවල මාර්ග චිත්ත වීති කීයක් හම්බ වෙනවද හතරයි හතරයි බ්‍රහ්ම ලෝක බ්‍රහ්මේත මාර්ග චිත්ත වීති කීයක් හම්බ වෙනවද හතරයි මනුස්සේත මාර්ග චිත්ත වීති කීයක් හම්බ වෙනවද හතරයි සතර අපායයන්ට මාර්ග චිත්ත වීති කීයක් හම්බ වෙනවද හම්බ වෙන්නේ නැහැ එතකොට ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල තිංවත්නි පුද්ගලයෝ දෙන්නෙක් උපදවා ගන්නවා. ඒ දෙන්න තමයි සුස්ක විදාසක පුද්ගලයා සමතයානික පුද්ගලයා කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගන්න දෙන්නෙක් ඉන්නවා. දැන් ඔබේ හැම භාවනා වැඩසටහනකදීම අපි කියනවානේ ධ්‍යාන උපදවාගෙන මගපල් ලබන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන උපදවා ගන්නේ නැතුව කෙලීම මාර්ගඵල උපදවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතෙන්දී ධ්‍යාන උපදවාගෙන මාර්ගඵල ලබා ගන්න ක්‍රමේ තමයි සමතයානික පුද්ගලයා. ධ්‍යාන උපදවා ගන්නේ නැතුව මාර්ගඵල ලබා ගන්න කෙනා තමයි සුස්ක විදාසක පුද්ගලයා. සුස්ක විදාසක පුද්ගලයා මාර්ගඵල ලැබුවාට පස්සේ විශේෂයෙන් රහතන් වහන්සේලා හැම නිරෝධ සමාපත්තිය වෙනුවෙන් ධ්‍යාන උපදවාගත යුතුයම වෙනවා. නැත්තම් නිරෝධ සමාපත්තියට රහතන් වහන්සේලාට සමවදින්න බෑ. ඒ වෙනුවෙන් ධ්‍යාන උපදවා ගන්නවා. එතකොට ධ්‍යාන අවශ්‍ය වෙනවා, අවශ්‍ය අත්‍යවශ්‍ය වෙනවා කොහොමත් මගපල් ලබන එකට සමාධිය හිම මේ ඇති කරවන එකට කොහොමත් ඕන වෙනවා. ධ්‍යාන ලැබුවත් නොලැබුවත් මගපල් ලබන්න පුළුවන්. සුස්ක විදාසක පුද්ගලයා සමතයානික පුද්ගලයා ධ්‍යාන අවශ්‍ය වෙනවා කියලා කිව්වේ මේ ජීවිතේ විතරක් නෙමෙයි මේ ජීවිතේ ධ්‍යාන උපදවාගෙ නැති වුණත් කලින් දීර්ඝ සංසාරයේ අතීතයට සම්බන්ධව පින්වත්නි විස්කම්බනා ප්‍රහාණයන් සිදු කර ගැනීමේ උපකාරය මඟපල් ලබන එකට අත්‍යවශ්‍යත් වෙනවා සුස්ක විදාසක පුද්ගලයා සමතයානික පුද්ගලයා කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා එතකොට ප්‍රථම ධානයේ ဒုတိය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානයේ පංචම ධානයේ කියන ධාන පහේ යම්කිසි එක ධානයක් හරි එහෙම නැත්නම් වැඩි ධාන ගණනක් හරි උපදවාගෙන ඒ වගේ එක ධානයකට ඇතුළත් වෙන නාම ධර්මයන් විදර්ශනාවට නන්වල මාර්ගඵල උපදවා ගන්නා පුද්ගලයෝ අපි හඳුන්වන්නේ සමතයානික ආර්ය පුද්ගලයෝ කියලා. ඔන්න සමතයානික කෙනා ඒ කිව්වේ ප්‍රථම ධානය හරි ဒုတိය ධානය හරි තෘතිය ධානය හරි චතුර්ථ ධානය හරි පංචම ධානය දන්නවනේ අරූපාවචර ධාන හතරයි කියන්නේ පංචම ධානයට. එතකොට මේ ධාන පහෙන් යම්කිසි එක ධානයක් හෝ වැඩි ගන්නක් හෝ උපදවාගෙන එයින් එක ධානයකට ඇතුළත් වෙන නාම ධර්මයන් විදර්ශනාවට නන්වලා මාර්ගඵල උපදවා ගන්නා පුද්ගලයෝ සමතයානික ආර්ය පුද්ගලයෝ වෙනවා. එතකොට මේ පුද්ගලයින්ට ලැබෙන මාර්ගඵල සිත් ලෝකෝත්තර ධාන හිත් 40 වෙනවා. එතකොට අපි ලෝකෝත්තර ධාන සිත් 40ක් ඉගෙන ගත්තා. ඒ තමයි පින්වත්නි මතකයි නේද ඔය ඇත්තන්ට ලෝකෝත්තර ධාන සිත් 40. කියන්න බලන්න. ප්‍රථම ධානයේ කීයක් කියන්නක බලන්න. ප්‍රථම ධානයේ ලෝකෝත්තර හිත් කීයක් තියනවද? ලෝකෝත්තර හිත් 8 පහෙන් වැඩි කරාම ස්වාමීන් වහන්සේ ධාන පහෙන් වැඩි බලන්න මට ප්‍රථම ධානයේ ලෝකෝත්තර සිත් 8 එන විදිය ඥාන සෝතාපට්ටි මග්ග සිත කොහොම හොඳයි ප්‍රථම ධාන සෝතාපට්ටි මග්ග සිත ඔය මතක තියෙන්නේ ඊට පස්සේ සෝතාපට්ටි ඵල සිත ඔයගේ උත්තර ඥාන සෝතාපට්ටි ඵල හිත ඊළඟට ප්‍රථම ධාන
සක්‍රදාගාමි මග්ගසිත ප්‍රථම ධානය සක්‍රදාගාමි ඵලහිත. බොහොම හිතයි. බොහොම හොඳයි. ඊළඟට ඊළඟ හිත උත්තම ධානය අනාගාමි මග්ගසිත ප්‍රථම ධානය අනාගාමි ඵලසිත. බොහොම හොඳයි. ඊළඟට ප්‍රථම ධානය අරහත් මග්ගසිත ප්‍රථම ධානය අරහත් ඵලසිත. බොහොම හොඳයි සත්පුරුෂ පින්වත්නි. අන්න මේ විදිහට ප්‍රථම ධානයේ 8 8කට ඒ වගේම ဒုတိය ධානයේ 8කට තුතිය ධානයේ 8කට චතුත්ථ ධානයේ 8කට පංචම ධානයේ 8කට ආවහම 8 වරක් පහ කීයද 40 40යි 40ක් වෙනවා. එතකොට මේ විදිහට පින්වත්නි මාර්ගඵල සිත් ලෝකෝත්තර ධාන විදිහට 40ක් වෙනවා. අපි මේ කිව්වේ ප්‍රථම ධානයේ ဒုတိය ධානයේ තුතිය ධානයේ චතුත්ථ ධානයේ පංචම ධානයේ කියන ධාන පහෙන් අරගෙන සුස්ක විදර්ශක පුද්ගලයෝ පින්වත්නි ධාන ලබන්නේ නැතුව කෙලින්ම මාර්ගඵල උපදවා ගන්නේ. සුස්ක විදර්ශක පුද්ගලයෝ ධාන ලබන්නේ නැතුව කෙලින්ම මාර්ගඵල උපදවා ගන්නවා. ඒ ආර්ය උත්තමයින්ට ලෝකෝත්තර සිත් අටෙන් එක මාර්ග හිතක් සහ එක ඵල හිතක් ලැබෙන්නේ. සුස්ක විදර්ශකයින්ට ලැබෙන්නේ පින්වත්නි එක මාර්ග හිතකුයි එක ඵල හිතකුයි. ඒ කියන්නේ මොකද්ද මාර්ග හිත මොකද්ද ඵල හිත කියන්න බලන්න එක සෝවාන් මාර්ග සෝවාන් මාර්ග දෙක සෝවාන් ඵල හිත තුන සකදාගාමි මාර්ග හිත හතර සකදාගාමි ඵල හිත පහ අනාගාමි මාර්ග හිත හය අනාගාමි ඵල හිත හත අරිහත් මාර්ග හිත අට මහබෝධිසත්වයන් වහන්සේ මෞකසයෙන් බිහි වෙනකොට අරහත් භාග්‍ය හිටියේ හේද ඔවුන්ගේ තත්ත්වයේ තිබුණ පින්වත්නි ධානයේ තුන් ආකාරයකට බෙදෙනවා. ධානයේ අපි තුන් ආකාරයකට බෙදෙනවා. ඒ තමයි පාරික ධානයේ සම්මිත ධානයේ පුද්ගත ධාසනයේ කියලා. ධානයේ තුන් ආකාරයක් වෙනවා. එක පාද ධානයේ දෙක සම්මිත ධානයේ තුන පුද්ගල ධාස ධානයේ කියලා. එක පාදක ධානය දෙක සම්මිත ධානය තුන උද්ගල ධ්‍යාස ධානය පාදක ධානය සම්මසිත ධානය උද්ගල ධ්‍යාස ධානය උද්ගල ධ්‍යාස ධානය ධ්‍යාස ධානය පින්වත්නි ඒ විදිහට පාදක ධානය සම්මසිත ධානය උද්ගල ධ්‍යාස ධානය කියලා ධානයේ තුන් ආකාරයක් වෙනවා. පාදක ධානය කියලා කියන්නේ ධානයේ උපදවාගත් පුද්ගලයා සෝහාන් ආදී මාර්ගඵල උපදවා ගැනීමට බොහෝ කාලයක් පංච වසීතාවයන්ගෙන් ධානයේ පුරුදු කරලා නිතර නිතර ධානයේ උපදවා ගැනීමට ශක්තිය තියෙද්දී ධාන සමාපත්තියට සමවැදලා ඒ සමාපත්තියෙන් නැගිටලා ඒ ධානයට ඇතුළත් වන ධානයට පාදක වුණු නාම ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දකිමින් ඒ නාම ධර්මයන් ඔස්සේ විදර්ශනාව පටන් අරගෙන මාර්ගඵල උපදවා ගැනීම දක්වා යන ගමන පාදක ධානය කියලා හඳුන්වන්නේ. මොනවද මේ පංච වසීතාවය කියන බලන්න. ආජන දෙක සමාභජන අදිඨාන හතර උටාන පහ පච්ච වේකන එතකොට පින්වත්නි
ඒ ආවචින වසීතාවේ සමාපචින වසීතාවේ පච්චවෙක්කන වසීතාවේ උට්ටාන වසීතාවේ සමාපචින වසීතාවේ ආදී විදියට පංච වසීතාවයන්ට ඉන්න ඕනේ ආවචින සමාපචින අදිත්තාන උට්ටාන පච්චවෙක්කන කියලා ආවචින සමාපචින අදිත්තාන උට්ටාන පච්චවෙක්කන කියන පස් ආකාරයක වසීතාවයන් පුරුදු කරගෙන ඉන්න වෙනවා එහෙම පුරුදු පුහුණු කරගෙන බොහෝ කාලයක් පංචවසීතාවයන්ගෙන් ධානය පුරුදු කරලා ඕනෑ වෙලාවක ධානයට සමවදින්න පුළුවන් විදියට හැකියාව හදාගත්තාම ඒ ධානයෙන් නැගිට්ටට පස්සේ ඒ සමවැත්මු ධානයේ තියෙන ඒ විතක්ක විචාරි පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධාන අංගවලට අදාළව ඒ වාගේ මේ චිත්තචෛසික ධර්මයන්ට අදාළව නැපින්වති ඒ නාම ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිමින් විදර්ශනා කරලා ඒ ඔස්සේ ditthi visuddhi සම්පූර්ණ කරගෙන ඒ ඔස්සේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන ඒ ඔස්සේ මග නොමග පැහැදිලිව දැනගෙන තව දුරටත් වඩාත් හොඳ ත්‍රිලක්ෂණය තහවුරු කරගෙන ඉන්පස්සේ උද්‍යාවිඥාන ආදී විදියට ඥානයක් උපදවාගෙන ඒ ඇත්තන්ට පුදුම්කම ලැබෙනවා මේ භයානක සසරී කිගොඩව පින්බර රහතන් වහන්සේ නමක් වූ රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්න පින්වත්නි ඊට පස්සේ සම්මසිත ධානය සම්මසිත ධානය කියන්නේ හැකිතාක් ධාන උපදවාගෙන ඒකේ යම්කිසි ධානයකට සමවැදලා වෙනත් ධානයක් සම්මාසනය කරලා විදර්ශනාවටලා ඒ කලින් වගේ මාර්ගඵලයන් ලබන එක ඒ කියන්නේ ධාන පුළුවන් තරම් උපදවා ගන්න ධාන පහක් තියෙනවානේ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහම හරි උපදවා ගන්නවා එහෙම නැත්නම් පින්වත්නි ඒ ඇත්තෝ ධාන දෙකක් පහක් අතර අතරමැදි ප්‍රමාණයක් හරි උපදවා ගන්නවා ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ධාන පහේ පුළුවන් ප්‍රමාණයක් උපදවාගෙන ඒකින් කැමැති ධානයකට සමවදනවා හැබැයි ධ්‍යාන මේ උපදවාගත්ත ධාන ඔක්කොම මෙයාට හොඳට ඵල පුරුදි අර කැමැති ධානයකට සමවදනවා කැමැති ධානයකට සමවැත්ලා ඊට පස්සේ පින්වත්නි වෙනත් ධානයක සමවැත්ම ධානයේ නැතුව අර පුරුදු පුහුණු වෙලා තියෙන වෙනත් ධානයක තියෙන නාම රූප ධර්මයෝ බලමින් නාම ධර්ම ඔස්සේ බහින්නේ නාම ධර්ම වලින් විදර්ශනාවට යොමු වෙලා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියංගේ ත්‍රිලක්ෂණේ දකිනින් අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේතනා තණ්හා උපාදාන භව ජාති ජරා මාන ආදී ඔස්සේ පටිච්ච සමුප්පාද ධර්ම ආදී අවබෝධ කරගෙන නවම විදර්ශනා ඥානාදී දක්වා මග්ගා මග්ග ඥාන දස විසුද්ධිය පහු කරගෙන ඇවිල්ලා අර කලින් කියලා දුන්න විදියට පින්වත්නි පුතග්ජන ගෝත්‍රයෙන් ලෝකෝත්තර ගෝත්‍රයට පැමිණිලා මාර්ගඵලලාභී උතුමේ උත්තමාවියක් බවට පත් වෙනවා ඊට පස්සේ තුන්වෙනි එක තමයි පුද්ගලත්‍යාස ධානය කියලා කියන්නේ පුද්ගලත්‍යාස ධානය කියලා කියන්නේ ධානලාභී පුද්ගලයා යම්කිසි ධානයකට බඳුණු මාර්ගඵලයක් ලබනවා කියලා අදහස් කරගෙන එය විදර්ශනාවට වටලා පින්වත්නි ඒ ධානයට බඳු මාර්ගඵලයක් ලබන එකට එතකොට පුද්ගල අධ්‍යාස ධානය කියන්නේ ධානලාභී පුද්ගලයා යම් ධානයකට බඳු මාර්ගඵලයක් ලබනවා කියලා අදහස් කරගෙන විදර්ශනාවටලා ඒ ධානයට බඳු මාර්ගඵලයක් ලබන එක මෙන්න මේ තුන් ආකාරයේ පුද්ගලයින්ට විදර්ශනා වඩන ධානයේට සමාන අංගයෙත්න මාර්ගඵල ලැබෙනවා. එතකොට ඒ ධාන අංගයට සමාන. දැන් ඔබට තේරෙන්න ඕන කොහොමද පංචම ධානයේට ලෝකෝත්තර සිත් 40ක් හම්බ වෙන්නේ කියලා. පංචම ධානයේට ලෝකෝත්තර සිත් 40ක් හම්බ වෙන්නේ කොහොමද කියන එක අනාගතයේ දවසක උගන්වනවා ඔය ඇත්තන්ට චිත්ත වීති වලදී කියලා මම කියලා ඇති පින්වත්නි අර මේ ධාන සිත් 40 ගැන ඉගෙන ගන්න පාඩමේදී දැන් අපිට ඔන්නේ තැන හම්බ වුණා ඔය ඇත්තන්ට පැහැදිලිද ඒක හැමෝටම තේරුණාද එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්ස. තේරුණා නේද හැමෝටම? නැහැ ස්වාමීන් වහන්ස අන්තිමේ 40 වෙන විදිය පංච මධ්‍යානෙ
ඒක තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අවසර. මොනේ මෙහෙදි එක මෙහෙම තේරුම් ගන්න. දැන් අපි නැවත කියමු. පින්වත්නි පාදක ධානයේ සම්මසිත ධානයේ පුද්ගල අධ්‍යාස ධානයේ කියලා තුන් ආකාරයක් තියෙනවා. එතකොට ඒකේ පළවෙනි එක වෙන්නේ තමන් සමාදන් වුණු තමන් සමවැත්නු ධානයේට ඇතුළත් වෙන නාම ධර්මයන් ත්‍රිලක්ෂණයට ගන්නවල විදර්ශනා වඩන එක. එතකොට යා ධානලාභීක් විදිහට ඉඳලා ඒ ධානයේ තියෙන නාම ධර්මයන්ගෙන් විදර්ශනාකට යොමු වෙලා ධාන ඒ ධානයේ තියෙන ධාන අංගයන් සහිත ලෝකෝත්තර මේ ලෝකෝත්තර භූමියේ සිත උපදවා ගන්නා ලෝකෝත්තර මාර්ග හිතේකද ඇති කර ගන්නවා අර ධානයේට හැම ආකාරයකින්ම අයිති අංගයන් එක්ක. ඊට පස්සේ පුද්ගල අධ්‍යාස සම්මසිත ධානය කියලා කියන්නේ හැකිතා ධාන උපදවාගෙන ඒ ධාන වලින් තමන් සමවැත්ම ධානයේ නැතුව වෙනත් ධානයක තියෙන අර තමන් උපදවාගෙන තියෙන ධානයක තියෙන නාම ධර්ම ඔස්සේ විදර්ශනාවට යොමු වෙලා මාර්ගඵල ලැබනවා. ඒ කිනාගේ චිත්ත සන්තතියේ තියෙන අර ධාන අංග හින්දා ලැබෙන ඒ මාර්ග හිතත් ලෝකෝත්තර සිත් 40කේ ධානයට අදාළ එකක්. එතකොට පින්වත්නි පුද්ගල අධ්‍යාස කියලා කියන්නේ පුද්ගල අධ්‍යාස ධානය කියන්නේ ධාන ලබාගෙන ඉන්න පුද්ගලයා යම් ඒ තමන් කැමති යම් ධානයක තියෙන ආකාරයට මාර්ගඵලයක් ලබනවා කියලා හිතනවා. ඒක නා තමන්ට ධාන පහම තියෙනවා කියලා හිතන්න ඒ මේ ධාන පහෙන් ප්‍රථම ධානයේ තියෙන අංග හා සමාන මාර්ගඵල ලබනවා. ද්විතීයි ධානයේ තියෙන අංග හා සමාන මාර්ගඵල ලබනවා කියලා පින්වත්නි ඒ පුද්ගලයාගේ අධ්‍යාසයේ පුද්ගලයාගේ කැමැත්ත අනුව ඒ ධානලාභී පුද්ගලයා තමන් කැමති මාර්ගඵලයක් ලබනවා කියන ධානයකට සමානකම තියෙන මාර්ගඵලයක් ලබනවා කියන අදහස ඇතිව විදර්ශනා වඩද්දී ඔහු කැමති වුණේ ප්‍රථම ධානයට සමාන මාර්ගඵලය ලබන්න නම් අර ලෝකෝත්තර සිත් 40න් ඒ කෙනාගේ ප්‍රථම ධාන මාර්ගහිත සකදාගාමි මාර්ගහිත අනා මේ ප්‍රථම ධාන මේ සෝහා මාර්ගහිත ප්‍රථම ධාන සකදාගාමි මාර්ගහිත ප්‍රථම ධාන අනාගාමි මාර්ගහිත ප්‍රථම ධාන අරහත් මාර්ගහිත කියන ඒ ප්‍රථම ධාන අංගයන් තියෙන මාර්ගහිත ඒ කෙනාට ලැබෙනවා. දැන් පැහැදිලිද? එමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට එක මාර්ග සිතයි ප්‍රථම අනිවාර්යයෙන්ම එක්කෙනෙක්ට ලැබෙන්නේ මේ සෝහන් මාර්ග හිතයි, එක සකදාගාමි මාර්ග හිතයි, එක අනාගාමි මාර්ග හිතයි, එක අරහත් මාර්ග හිතයි. මාර්ග හිත ඔක්කොම 20ක් තියෙනවා. ඒ වාගේම දැන් අපි මේ ධාන වලින් කියන්නේ ධාන වලින් අපි ගත්තාම සෝවාන් සම්මෙත ප්‍රථම ධාන ဒုတိය ධාන තෘතිය ධාන ආදී විදිහට ගත්තාම මාර්ග හිත 20යි ඵල හිත 20යි තියෙනවා. දැන් එතකොට මාර්ග හිත 20යි ඵල හිත 20යි ගත්තාම ඒ මාර්ග හිත වලින් එක මාර්ග හිතයි එක සත්වේක්ට ලැබෙන්නේ සෝවාන් විදිහට, ඒ වාගේම සකදාගාමි විදිහට, අනාගාමි විදිහට, අරහත් විදිහට. පැහැදිලිද? හොඳයි, එහෙමයි ස්වාමීන් වහන්සේ. ධර්ම දේශනාවකට වැඩම කරලා ධර්ම දේශනා ඉවර කළේ ආසනේ ඉඳලා ඔයත්තන්ට පාඩම කළේ. පින්වත්නි ඔය පුණ්‍යවන්තු මේක හොඳට මතක තියාගන්නට ඕන. නැවත නැවත මේ පත්‍රිකාව කියවන්න හිතට ගන්න. දැන් විභාගයක් තියන්නේ, හැබැයි විභාගයක් වගේ ප්‍රශ්න ටිකක් අහනවා. අර සිත් පාඩම අවසන් කළාට පස්සේ ඇහුවේ ඒ වගේ චිත්ත වීති තේරුණාද කියලා දැනගන්න. තව ටික දවසකින් චිත්ත වීති පාඩම අවසන් වෙනවා කියලා ඔබට තේරෙනවානේ. දැන් චිත්ත වීති පාඩමේ අවසානයට ගන් වෙලා තියෙන්නේ. පින්වත්නි එනිසා මේ සියලුම දේවල් මතකයට ගන්න ඕනේ අහනකොට වාචික උත්තර දෙන්න පුළුවන් විදිහට. හොඳයි, එහෙමනම් මෙතෙක් වේලා ඔය සත්පුරුෂය සිදු කරගත්ත පුණ්‍ය කුසල සම්භාරය ඔබ නමින් මියගිය සසර ගත නේද එනට අනුමෝදන් කරන්නට ඕනේ. ධර්මදාන දායකත්වයේ දරණ සත්පුරුෂ පින්වන්ත අපේ දුබාහි පදිංචි ධම්මික ගමකේ පින්වන්ත මහත්මානම්
ඒවාගේම ඒ සාන්ති දමතයේ පින්වන්ත මහත්මිය ඉදූදරු සත්පුරුසය හැම දෙනා විවිධ රටවාදල සිටින ඔය සත්පුරුස පුුණ්‍යවන්ත මහත්ම මහත්මී හැම දෙනාගේමත් ඒවාගේම අද අභිධර්ම පාඩම සිද්ධ කලී බූලස්කමුව පදිංචි ඒ ගුණවති පේරා මහත්මියගේ පසම් පියන්කර මහත්මාගේ නිවසේ සිට එම සත්පුරුසයෝ නමින් පාළුව සපත්තු මාස තුනක ඉහත පාළුව සපත්තු ආර්යපාල මින්දිස් මහත්මානන්ටත් ඒවාගේ ඔය සදහැවතුන් හැම දිනාගේම නමින් මියගේ සසර ගත නැදැයිනට ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවා ඒ ඥාතීන්ගේ පාළුව ජීවිතේ සැපවත් වේවා සූපත් වේවා සතුට වේවා ප්‍රඥාව දිනු කරගෙන ඉක්මන් බලයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදන් මේ ඥාතී අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින්කමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා පින්වන්ත අපේ ළමේ ගමගේ මහත්මාන සාන්ති ගමගේ මහත්මිය ඒවාගේ විශේෂයෙන් අපේ පින්වන්ත අපි සිස් සැපරැගේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේ සක්තියක් වෙනවා මේ ධර්ම ප්‍රචාරයේ කටයුත්තට නිරන්තරීව පිටපස්සෙන් අපේ පොඩි හාමුදුරුවෝ ඒවාගේම අද මේ වැඩසටහන සිදු කරන නිවසේ පින්වත් ගුණවති පේරා මහත්මිය පසම් පියන්කර මහත්මයි පුතණුවන් ඒවාගේ විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මීන් දූ දරුවෝ හැම දිනාටම දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ නිවනින් සැනසෙත්වා ඉක්ල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤං දරු අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනම් චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනම් ඔබ හැම දිනාටම කවදා හෝ දිනකදී ඉපදිලා කවදා හෝ දිනකදී මානෙටපත් වෙන මේ බොහෝර කටක දුක්ඛිත සසර දුක් නසා සසදීන් ඊතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් පස්පව් දස අකුසල් කරන සත්පුරුෂයන්ගේද ආශ්‍රය නොලැබේවා සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්යමහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා සාදු 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 පඤ්ඤාසාර පින්වත් පුරිහාමුදුරන් වහන්සේට ඒ වගේම දුබාහි පදිංචි අපි ධම්මේ ගමගේ මහත්මයාණන් සාන්ති ගමගේ මහත්මියට ඒ වගේම අද
මේ වැඩසටහන් සිදු කරන නිවසේ පින්වත් ගුණවතී පේරා මහත්මිය පසම් පියංකර පුතණුවන්ගේ සත්පුරුෂය හැම දිනාටම විවිධ රටවල්වල සිටින ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මිය හැමට අපි ආශිර්වාද කරන්නේ පින්වත්නි මතකද ඔය ඇත්තන්ට මුල් පාඩම් කියනකොට අපි කිව්වා චිත්ත වීති ඉගෙන ගන්න කොටක් ගැටට විශ්දෙනවා කියලා දැන් චිත්ත වීති ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඉන්න ඔය ඇත්තන්ට දැන් අපි තියනවා තවත් ඉලක්කයක් පින්වත්නි ඒ තමයි පට්ඨානේ පට්ඨාන ධර්මයන් ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ට නිල්ලි ගෙඩියක් අත උඩ තිබ්බා වගේ සියලුම හේතුපත්‍ය කාරණ අපූර්වවට වැටහෙන පටන් ගනීවි මේ විදිහට ඉගෙනගෙන ක්‍රමානුකූලව මුළු ත්‍රිපිටකයේම තියෙන සාරයේ හකුණවල අරගෙන දැනීගෙන ගනිමින් ඉදිරියට එන ඔය පින්වත්තුන් පින්වත්නි ත්‍රිපිටකයේම සාරයත් එක්ක මේ ඉස්සරහට එන්නේ පට්ඨාන ධර්මදේශනාවත් කිසිම අපහසුයක් නැතුව හොඳටම තේරුම් ගනි හොඳට වටහා ගනිවි මේ ඉදිරියට යන විදියට ටිකෙන් ටික අපි පට්ඨාන දේශනා වාරයන්ට ලං වෙමින් සිටිනවා ඔය ඇත්තන්ටයි අපි ආශිර්වාද කරන්නේ තුනුරුවන්ගේ සරණින් නිදු නිරෝගී ජීවිතය ලැබීවා සාදු 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 අභිවාදන සීරිස නිච්ඡං වදපචායිනෝ චත්තාරෝ ධම්මා වටන්ති ආයුවන් දුසුකම් බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු සාදු 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 අපසිරු දනම අපරස්කරගත් තව සීළු කුසල් සීළු පින් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු යෝගියම් ස්වාමීන් වහන්සේලා රස කරගත් සීල කුසල අපිත් අනුමෝදන් වෙමු. අප අතින් පූජපාද අපරක්කේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ ඇතුළු එක පූජපාද තපෝවනේ රත්න ස්වාමීන් වහන්සේ ලකු ස්වාමීන් වහන්සේ ඇතුළු සීලම ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයට යම්කිසි අවතක් සිදු වුණා අප මහා සංඝරත්නය කමාකරවා ගනිමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි බන්තේ යම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු 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 සීලවන්තං ගුණවන්තං සාදු 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 වැඩමවදාල පූජපද තපවනේ රතන ස්වාමීන් වහන්සේගෙනුත් පූජපද අපරක්කේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ ඇතුළු අනුකුත් වැඩ සිටින මහා සංඝරත්නයේ අවසරයි සෑබර පින්වත් සහෝදර සහෝදරියනි අප ඉතාමත්ම වාසනාවන්තයි ස්වාමීන් පූජපද තපවනේ රතන ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පාවෙන් ඒ තියෙනවා සෙල්ම බාධක බිඳලා දමමින් අපගේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව ඉදිරියට පවත්වාගෙන යනවා අද දවසේ එතුමන් වහන්සේ ඒ ධර්මදේශනා කමාර කර ඒ තමන්ගේ ආරණ සේනාසනෙත වඩින්න තුර අපගේ අනුකම්පාවෙන් මේ අතරමඟ ස්ථානයේ ගුණෝත්ති මෑණියන්ගේ ඒ නිවසේ සිට මේ දේශනාව අප වෙනුවෙන් නිසිද්ධ කරා ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව අපට ඒ තෝරා බේරා දුන්නා ඉතින් අපට සේලු ලාභයන් අප ඒ අසුලින් අපි බොහෝ ලාභයන් අත්පත් කරගත්තා අපට සේලු ලාභයන් අත්පත් කර දුන්නේ පූජ්‍යපාද තපවනේ රතන ස්වාමීන් වහන්සේටත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ අතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාට අපරස් කරගත්තා වූ සීළු කුසල් සීළුපෙන් අනුමෝදන් කර සිටමු ඔබ වහන්සේලා සීළු දනා වහන්සේලා අපරස් කරගත්තා වූ මේ සීළු කුසල් මේ සීළුපෙන් අනුමෝදන් වෙත්වා වහන්සේලා විසින් කරගෙන යන්නා වූ සීළුම සාසනික සේවාව ඉස්ස සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලබා ගැනීමට සල්සා ගැනීමට අපරස් කරගත්තා වූ මේ සීළු කුසල් හේතු වේවා අවසානයේ ඔබ වහන්සේලා පතන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පත් ලබා ගැනීමට අපරස්කරගත්තා මේ සිල් කුසල් හේතු වේවායි අපි පින් අනුමෝදන් කර සිටමු ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා සාදු 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 ඒ වගේම ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා මෙලොවට දායද කරවොත් සාසනයට පූජා කරවොත් ඔබ වහන්සේලාගේ උතුම් දෙමාපියන් වහන්සේලාට
උපවාසයලා රකුරු කර සීලම ගුරු මෑණිවරුන්ට සීලම ගුරු පියවරුන්ට සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට උපවාසයලා රකබලා ගන්නා වූ සීලම දායකකාරකාදීන්ට මෙම අවස්ථාවේදී අපට ධර්මදේශනාව සිදු කිරීමට උපවාසයට తాවකාලිකව තමගේ නිවස්නය ඒ ධර්මශාලාවක් බවට පත් කර දුන්නේ ගුණවතී මෑණියන් ඇතුළේ පුතුණුවන්ට මේ පින්කම් මාලාවට සිතුවිලකින් අනුග්‍රහ දක්වන්නා වූ සෑම සුබ දිනකටමත් අප්‍රස්කරගත්තා වූ සීල කුසල් හේතුවෙන් නිර්වාණ සම්පත්තිය මත්වත්වය ප්‍රාර්ථනා කරමු සාදු 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 ඒ කිව්වත්නි ලැබෙන සතියේ සම්බන්ධ වෙන්නේ හැම දිනකටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි.